We come down to see the family, Brenda Mendis. ඔබ තරඟේ පුරාවට තරඟ කලාකාරයේ කිසියම් බටහිර ආරට බරවෙච්ච ගීත ගායනා කරමින් තමයි ඔබ මේ තරඟේ මේ පෙරමුණට ඇවිත් තියෙන්නේ 48 තරඟයට අද කිසියම් වෙනසක් ඔබේ ගීතය තුළින් වෙලා තියෙනවා බොහෝ දුරට ඔබ මේ ගීතය සාර්ථකව ගායනා කළා මම හිතනවා ඒ ඇරයුම ජනතාව බාර නොගෙන ඉන්න එකක් නෑ ඔබට සුබ පතනවා Thank you madam බෙන්ඩාගේ ගීතය ස්වරමේ වශයෙන් එහෙම ලොකු වැඩදි කළේ නෑ හොඳට ගායනා කළා හැබැයි ගීතයට තව ඊට වඩා මේ මේ ගීතයට ඊට වඩා මේ පණක් දෙන්න තිබුණා කියන එක මට හිතෙනවා ඊළඟ වතාවකදී ඔයා ගායනා කරද්දී ඒක සිහිහට ගන්න මොකද ඔයාගේ සමහර මේ ඉංගිතයන් සමහර ඉංගිතයන් එක්ස්ප්‍රෙෂන්ස් ඉතා හොඳයි ආ හැබැයි ඒවා එක එක මොහොතවල වල දෙන්නේ. එහෙම නෙවෙයි මුල ඉඳලම මේක ඉන්න ඕන. ආ ඉතින් ඔයාලට සුබ පතනවා. Thank you sir. බ්‍රෙන්ඩාගේ ගායනය හරි ප්‍රසන්නයි. ප්‍රසන්න ලෙස ඔබ ගීත ගායනා කරනවා. ඒ වගේම හොඳ ප්‍රබල කටහඬක් තියෙනවා. ඒ වගේම ලස්සන කටහඬක් තියෙනවා. මියුරු කටහඬක්. මියුරු හඬක් හඬකින් ගීතයක් ලස්සනට ගායනා කරනකොට ප්‍රසන්න ලෙස ඒක බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට ආස හිතෙනවා.
එහෙම ආස හිතුනම SMS උත් වැඩිපුර ගහන්නටත් ඉඩ තියෙනවා. ඔබට ජය ප්‍රාර්ථනා කරනවා හෙට රාත්‍රියේදී ඔබට ජය ලැබෙන්න. Thank you sir. Brenda Mendis. Brenda, බොහොමත්ම ලස්සන ගීත ගායනා කරා. දැන් ඔබයි අද දවසේදී මේ 48 දෙනාගේ වටේ මේ දවන්ත වේදිකාවේ SMS වටේ දෙවන තරඟකාරිය. ඒ ගැන මොකද හිතන්නේ මුලින්ම? ඔබ දැන් මූණ දෙන්නේ මේ SMS වටේට. අදින් පසු ඔබ ඉදිරියට ගෙන යන්නේ ප්‍රේක්ෂකින් ඔබට SMS ලබා දුන්නොත් පමණයි. නැත්තම් මොකද වෙන්නේ? හෙට දවසේදී මේ තරගය හැරදමා යන්නට සිදු වෙනවා. මොකද හෙට දවසේදී මේ තරඟකරුවන් 12 දෙනාගෙන් අනිවාර්යයෙන්ම තරඟකරුවන් 30 දෙනෙකු මේ තරගයෙන් ඉවත් වෙලා යනවා. මේ දවන්ත වේදිකාව හැරදමා යනවා. රීම්ස තරගෙන් සම්පූර්ණ වශයෙන්ම සමු ගන්නවා. මොකද හිතන්නේ ඔබට කිය? මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මට ගොඩක් සතුටුයි අද දවසගෙන දවන්ත වේදිකාවක ගායනා කිරීම සම්බන්ධයෙන් බලමු ගොඩක් සතුටුයි ඉතින් අද දැන් කඳාන පැත්තේ කට්ටිය ලෑස්ති වෙලා දින්නේ මේ ඔයාව වෙනුවෙන් SMS කරන්න දැන් සදී පහදී ඉන්නවද දැන් බෝඩ්ස් එකේ මල්ලන් ඉන්නවද දැන් ඈ මොකද මේ පැත්තේ තොරතුරු කොහොමද දැන් කඳාන ප්‍රදේශයේ මේ පැත්තේ තොරතුරු ජයයි ඈ හොඳයි අපේ ඉන්න තවත් සගයෝ දෙන්නෙක් අපි ඔවුන් දෙදෙනා තමයි අද අපේ විශේෂ ආරාධ අමුත්තන් හැටියට අපිත් එක්ක එකතු වෙන්නේ. උපේකා නිර්මාණි මොකද දෙන්නේ මේ බ්‍රෙන්ඩා මෙන්ඩිස්ගේ ගායනය දැක්කම? ඇත්තටම මමත් එයාගේ ගීතවලට එයාගේ ගීත ගායනා කරපු විදියට මම ගොඩක් ආසයි. එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් ගොඩක් ලස්සනයි. හිනාව ඒ දේවල් වලට අනිවාර්යෙන්ම සම්මසස් හම් වෙනවා. ඔයා ගීතයක් ගායනා කරා ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයා ගීතය උපරිම හොඳට ගායනා කරා ඒ ගීතය. තවත් එක්ස්පෙරිමන්ට් කරලා බලන්න හොඳට සිං කරා ලස්සන thank you හොඳයි බ්‍රෙන්ඩා දැන් ඔබට අවස්ථාව තිබෙනවා රටේ ප්‍රේක්ෂකින රටේ ජනතාව දැන් බලාගෙන ඉන්න ඔබේ SMS සංඛ්‍යාව මොකද්ද කියලා දැනගන්න උන් බලාගෙන ඉන්න ඔබට SMS කරන්නට දැන් කතා කරලා කියන්න ඔබ ඉදිරියට ගෙන යන්නේ කොහොමද ඔබේ SMS සංඛ්‍යාව මොකද්ද කියලා මගේ අංකය 2 DDS හිස්තැනක් අංක 2 යොදා 99.2 ආදරෙන් SMS කරන්න කියලා හැමෝම දිනාගෙම ඉන්නවා. ආදරේ නැවත් කමන්න SMS කරන්නකෝ. ආදරේ වෙලා වැඩක් නැහැ SMS තමයි ඕනේ මේ තරඟයේදී. හොඳයි. ඉතින් එසේනම් DDS හිස්තැනක් අංක 2 යොදා 99.2 SMS ලබා දුන්නොත් ඔබට හැකියාව තිබෙනවා බ්‍රෙන්ඩා මෙන්ඩිස්ව තවදුරටත් මේ තරඟයෙන් ඉදිරි වටවලට ගෙන යන්නට. ඒ වගේම ඔබට ඒ සඳහා ඕනෑම ජංගම දුරකථන ජාලයක් වගේම ඕනෑම CD මේ දුරකථනයක් විරුද්ධව පවතිනවා. ඔබට කාල වේලාව ලැබෙන්නේ හෙට උදෑසන 8:30 දක්වා පමණයි. බ්‍රෙන්ඩා බලමු එන රාත්‍රියේදී ප්‍රේක්ෂකින් ලබා දෙන තීරණත් එක්ක ඔබට මේ තරඟයෙන් ඉදිරියට යන්න පුළුවන් වේවිද බැරි වේවිද කියලා. සුබ දවසක් ඔබට. Thank you.